දෙදස් දහනමේ ජනාධිපතිවරණ වෙලාවේ මම අනාවැකි කිව්වේ සජිත් ප්‍රේමදාස මහත්තයා දිනනවා කියලා. හැබැයි තව දෙයක් තිබුණා උතන සජිත් ප්‍රේමදාස මහත්තයා කේන්දර දෙකක් භාවිතා කරනවා. රාජෝග අඩුවෙන්ම තිබිජේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ. ඔය කිසිම රාජ්‍ය නායකයෙකුට නැති රාජෝග දෙකක් තමයි අනුර කුමාර දිසානායක මහත්තයාට තියෙන්නේ. එතුමා මේවා පිළිගන්නේ එකක් නෑ සමහර වෙලාවට. එතුමත් දන්නේ එතුමගේ ලක්ෂණ මොකද්ද කියලා. මොකද එතුමට කේන්දරයකුත් නැහැ නේ. එතකොට ජනාධිපතිතුමාගේ රවි කියන්නේ නමේ අධිපතියා. එතකොට මෙන්න මේ අනුව එතුමා ඊළඟ මේ මහමැති වර්ණේ අර ජනාධිපති වර්ණේදී ලබා ගන්නට වඩා වැඩි විශාල චන්ද්‍ර ප්‍රමාණයක් පොඩි ගානක් නෙමෙයි විශාල චන්ද්‍ර ප්‍රමාණයක් එතුමා ලබා ගන්නවා. ඒ වගේම විපක්ෂයේ චන්ද්‍ර ප්‍රමාණය තිබුණට වඩා විශාල වශයෙන් අඩු වෙනවා. ඒ ලක්ෂණ අනුව නම් ඒ ඊටාම දක්ෂ කාන්තාවක්. ඒ කියන්නේ රටේ මෙතෙක් බිහි වෙච්ච නැති තරම් උගත් ඒ වගේම මේ දක්ෂ පාලිකාවක් බවට පත් වෙන්න පුළුවන්. ආසන 125ක් ඕ ඊට ටිකක් වැඩි වෙන්නත් පුළුවන්. හැබැයි අඩු වෙන්න බෑ වැඩි වෙන්න පුළුවන් ටිකක්. ඒ වගේ ප්‍රමාණයක් මේ ජාතික ජන බලවේගයට ගන්න පුළුවන්. ලබන අවුරුද්දේ අප්‍රේල් වෙනකොට සෑහෙන පිරිසක් නීතියෙන් දඬුවම් ලබනවා. මම ওই අනුර කුමාර දිසානායක මහත්තයාත් ওই පක්ෂේ කිසිම කෙනෙක් දැකලවත් නෑ මම. අවුරුදු 500කට වඩා අපි පීඩාවට පත් වෙලා හිටිය රටේ ජනතාව ඒ ජනතාව මේ පීඩාවෙන් ගලව ගන්නවා මේ අනුර කුමාර දිසානායක කියන පුද්ගලයා මොහුගේ තියෙන කේන්ද්‍රයේ බලවත්කම මම කතා කරන්නේ ජ්‍යොතිෂ්‍ය අනුව. ඊළඟට සජිත් ප්‍රේමදාස මහත්තයාත් දැන් ජනාධිපති වර දෙකක් පෙරදුනා. එතකොට ඔහුට නැවත රටේ නායකය වෙන්න බෑ අනිවාර්යෙන්. මම ඒක හොඳටම කියනවා. මොකද ඔහුගේ මිතුරු ලග්න කේන්ද්‍රය ඔහු භාවිතා කරන්නේ ඇත්ත කේන්ද්‍රේ. ඒක අනුව ඔහුට රාජ්‍ය නායකයෙක් වෙන්න බෑ. නාමල් රාජපක්ෂ මහත්තයාගේ කේන්ද්‍රය ගැන මම ටිකක් දන්නවා. එතුමාට රාජයෝගයක් නැහැ. ඔය ජාතික ජන බලවේගයේම නායකයෙක් බිහි වුණොත් මිසක වෙනත් කිසිම පක්ෂයකට අවුරුදු 15කට නායකයෙක් බිහි කරලා බලයට එන්න බෑ. මේ රට විනාශ කරමු පිරිසක් නෙවෙයි 50 ඉන්නේ. ඇයි නැත්තම් ඒගොල්ලෝ මහමැතිවරණයට ඇවිල්ලා තන කරන්න බැරි. ඔය පොහොට්ටු, ගෑස් ටැංකි, ටෙලිෆෝන් ඔය ඔක්කොම ඉවරයි. රාජ්‍ය උදහසර නෙමෙයි මාට මරණ තර්ජන පාව ඇවිල්ලා තියෙනවා සමහර අවස්ථාවල. හරිද? පසුගිය පොදු පෙරමුණ රජයේ මට මරණ තර්ජන ඇවිල්ලා තියෙනවා මට. විරුද්ධ පක්ෂයක නායකයෙකුට ඉදිරි කාලය තුළ තමන්ගේ ජීවිතයෙන් සමුගන්න වෙනවා. කවුරුත් හිතුවේ නැහැ නෙමෙයි 100%ක් තියෙන මේ පක්ෂයකට මේ 140 ගණක් ගන්න පුළුවන් කියලා. බෞතරයක් ගන්න පුළුවන් කියලා. කවුද හිතුවේ? හරිද? මං හිතන්නේ ඔය පක්ෂ කට්ටියවත් හිතන්නේ නැද්ද ඒක? හරිද? නමුත් ජ්‍යොතිෂයට අනුව ඒක වෙනවා. අයිබෝන්. අයිබෝන්. මේ අද ස්මාර්ට් පොලිටික්ස් අපිට විශේෂ දවසක්. මේ අපි විශේෂ පුද්ගලෙක් කද කතා බහකට යොමු වෙනවා. ඒ තමයි මේ KAU සරච්චන්ද්‍ර. ඒ කියන්නේ විශේෂයෙන් අපේ රටේ විශේෂ අනාවැකි පළ කරපු කියපු පළ කරපු ආන්දෝලනයට තුඩු දීපු චරිතයක්. ඔව්. ඉතින් මේ අපි මුලින්ම අහන්න ඔබතුමාගෙන් මේ ඇත්තටම ජ්‍යොතිෂ්‍ය හරහා අනාවැකි කියන්න පුළුවන්ද? පුළුවන් කියන්න. ලෝකායන ජ්‍යොතිෂ කියලා එකක් තියෙනවා. ලෝකායන කියන්නේ ලෝකේ එක එක රටවල් පිළිබඳ ඒ රටවල් අනාගතය ගැන කියන්න පුළුවන් මේ ග්‍රහතරු රටාව අනුව. ඒක අපේ රටේ හදපු එකක් නන් නෙමෙයි. ඉන්දියාවේ එන ක්‍රමයක් එක. ඒ ලෝකායන ජ්‍යොතිෂ අනුව අපේ රටේ ලග්නේ වෙන්නේ කුම්භ ලග්නේ. ඉතින් කුම්භ ලග්නේට අනුව තියෙන ගෝචරය අරගත්තාම වර්තමානයේ අතීතයේ අනාගතයේ කියලා කියන්න පුළුවන්. එහෙම කියන්න පුළුවන් නම් අපිට කියන්න මෑත කාලයේදී ඔබතුමා විසින් ජ්‍යොතිෂ හරහා එලෙස කියපු මොනවාරි ප්‍රසිද්ධිපත් වෙච්ච අනාවැකියක් තියෙනවද? එකක් නෙමෙයි ගොඩක් තියෙනවා. හරියටම කියපුවා. කාටවත් කියන්න බැරි විදිහව. එකක් තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා 2015 ජනාධිපති වෙන එක. ඊළඟට මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ආණ්ඩු විසිරෝණ එක. කලින්මම දිනිත් එක කියලා දෙනවා ඉන්ටර්නෙට් එකේ තියෙනවා ඒක. ඊට පස්සේ නැවත වතාවක් රනිල් වික්‍රමසිංහ මහත්තයව යන අගමැතිවරණයට පත් වෙන දිනත් එක්ක කිව්වා. ඒ දෙකම දිනත් එක්ක කියලා දිනා. ඊළඟට මම කිව්වා ගෝඨාභයට වැඩි කාලයක් ඉන්න බෑ. ගෝඨාභය පේල් වෙනවා. ගෝඨාභය දුරේ හැරහැරනවා කියලා. ඒකත් දිනෙත් එක්කලා කිව්වා. හැබැයි මට පොඩි වැරදීමකුත් වුණා මේ අතරතුරේ. ඒ තමයි ඔය 2019 ජනාධිපතිවරණ වෙලාවේ මම අනාවැකි කිව්වේ සජිත් ප්‍රේමදාස මහත්තයා දිනනවා කියලා. මොකද මම දැක්කේ ඒ වෙලාවේ තිබිච්ච තරු රටාව. ඒ අනුව බැලලා මට පේන්නේ ගෝඨාභය පරාජයයි කියලා. ඒක දැක්කේ මම. හැබැයි තව දෙයක් තිබුණා උතන සජිත් ප්‍රේමදාස මහත්තයා කේන්දර දෙකක් භාවිතා කරනවා. දැනටත් එහෙමයි, එදත් එහෙමයි. මට දුන්නා ඔහුගේ අර රාජයෝග තියෙන කේන්දරේ. නමුත් ඒක නෙමෙයි ඔහුගේ කේන්දරේ. මට පෞද්ගලිකව දුන්නා. නමුත් මට දුන්නේ රාජයෝග තියෙන එක. නමුත් ඔහු වැඩ කළේ රාජයෝග නැති එකට. ඒ කියන්නේ රාජයෝග නැහැ ඔහුට ඇත්තටම. ඉතින් නැති එක මට දෙන්නේ නැතුව තියෙන එක දුන්නා. ඒකෙන් මම හිතුවා ඔහු දිනයි කියලා. එතකොට ඒක මම ඊට පස්සේ නිවැරදි කරා ඒක ජනාධිපතිවරණයෙන් පස්සේ. හැබැයි මම පුන පුනා කිව්වා ගෝඨාභය ෆේල්, ගෝඨාභය යනවා. වැඩි කාලයක් ඉන්නේ තමන්ගේ දුර කාලය සම්පූර්ණ කරගන්න බැරි වෙනවා කියලා මම කිව්වා. ඊට පස්සේ දිනෙත් එක්කලා කිව්වා යන දිනේ. ඒක කිව්ව අනාවැකි තමයි.
ඒ තුන තමයි මෑතකදී කියපු. ඊට ඉස්සෙල්ලා කියපතව තිනවා මෑතකදී කියපු සාර්ථක අනාවැකි කීපයක් තමයි ඒක. මේ පහුගිය ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඔබතුමා මොන හරි අනාවැකි කිව්වද? ඔව්. පහුගිය ජනාධිපතිවරණය පිළිබඳව මම අනාවැකියක් කියන්නේ 2022 අගෝස්තු මාසෙදී. විශ්වකර්ම කියන YouTube නාලිකාවට මම එදා කියන අනාවැකියක්. දැන් මේ විශ්වකර්ම YouTube නාලිකාව බැලුවොත් ඔබට අහගන්න පුළුවන් මේ අනාවැකිය. මොකද මම ඔහුගේ ළඟම හිතවත් කීප දෙනෙක්ගෙන් අහලා බැලුවා ඔහුට ලක්ණයක් කේන්දරයක් තියනවාද කියලා. ඒ අතරතුරේදී මම දැක්කා මේ YouTube නාලිකාවක එතුමා සාකච්ඡාවක් කරනවා එතුමාට කේන්දරයක් නැහැ කියලා. කේන්දරේ පිච්චුණා 89 කලබල වෙලාවේ කියලා. ඒතකොට මට තහවුරුණා එතුමාට ලක්ණයක් නැහැ කියලා. නමුත් මම එතුමා දන්න කීප දෙනෙක්ගෙන් විග්‍රහ කරලා බලපුවම එතුමා ඉපදිලා තියෙන්නේ ඔය දිනේ අදාළ දිනේ උදේ කාලයක. උදේ කාලෙට තියෙන්නේ දළු ලක්ණේ. ඒතකොට මම අපි සාමාන්‍යයෙන් ජ්‍යොතිර්වේදියෝ කෙනෙක්ගේ වෙලාවක් හරියට දන්නේ නැතුනහමත් කේන්ද්‍රයක් හදන්න පුළුවන් අපිට. චන්ද්‍ර කේන්ද්‍රයට හදන්න පුළුවන්. චන්ද්‍ර කේන්ද්‍රය කියලා ගත්තම ඒ අනුව හදන්න පුළුවන්. ඒ අනුව හදලා මම හොයාගත්ත ඔහුගේ ලක්ෂණේ. ඒ අනුව තමයි මම අනාවැකි කියන්නේ. මේ ධනු ලක්ෂණ කේන්ද්‍රේ ඉතා බලවත්. ඒකේ තියෙනවා රාජයෝග දෙකක්. ප්‍රධාන රාජයෝග දෙකක්. ඒ තමයි 9 10 අධිපතියන්ගේ යෝගය. ඒකට කියනවා ධර්ම කර්මාධිපති යෝගය කියලා. ඊළඟට තියෙනවා 4 5 අධිපති යෝගයක්. ඒකට කියනවා අමාත්‍ය යෝගය කියලා. විසුලක්ෂ්මී යෝගය කියලා කියන මේ යෝග දෙකම සම්බන්ධ කරන මහා පරිවර්තන යෝගයකුත් තියෙනවා. ඊළඟට සෙනසුරු ඔහුගේ ආත්මකාරකය වෙලා ඉන්නවා. සෙනසුරු කියලා කියන්නේ කේන්ද්‍රයේ ප්‍රධාන ග්‍රහයෙක් එතුමගේ. ඒතකොට ආත්මකාරකයාගේ දසව පටන් ගන්නවා 2024 මුල වෙනකොට. ඒතකොට මම දන්නවා යම්සි කෙනෙක් අරමුණක් ඉෂ්ට කරගන්නේ මේ ආත්මකාරකයාගේ දසාවෙදී. ඒතකොට සෙනසුරු මහ දසාවේ සෙනසුරු අන්තර දසාව ගෙවෙනවා මේ 2024 මේ කාලේ වෙනකොට. ඒ විතරක් නෙමේ ලංකා කේන්ද්‍රෙත් සෙනසුරු බලවත් වෙනවා. ගුරුත් බලවත් වෙනවා. දැන් ගුරු කියන්නේ එතුමගේ කේන්ද්‍රයේ බලවත් ග්‍රහයෙක්. සෙනසුරු කියන්නේ බලවත් ගහයි. ගුරු කියන්නේ ලක්නාධිපතියා. සෙනසුරු කියන්නේ ආත්මකාරකයා. ඊළඟට රවි කියන්නේ භාග්‍යස්ථානාධිපතියා. රවි. එතකොට මෙන්න මේ කාල සීමාව තමයි මම ගත්තේ මේ සැප්තැම්බර් මාසෙ වෙනකොට ඔහු රටේ නායකයා වෙන බවට මම නිසකවම අනාවැකියෙක් කිව්වා. මම කියපු අනාවැකිය කවුරුත් කිව්වේ නැහැ. හැබැයි මේ මැතිවරණයට මාසෙකට ඉතර ඉස්සෙල්ලා නම් කීප දෙනෙක්ම අනාවැකිය කිව්වා. ඒ කිව්වට ඒගොල්ලෝ රැල්ල දිහා බලලායි කිව්වේ. මම කියනවා වගේ කේන්ද්‍රයේ ග්‍රහචාරය බලලා නෙමෙයි මම කිව්වේ තත්කාල ග්‍රහචාරය. ලක්ණයට වඩා මම දැන් කෙනෙක්ගේ ලක්ණයම අවශ්‍ය නැහැ මේ අනාවැකියක් කියන්න. ඒ රටේ පවතින තත්කාලය අනුව කියන්න පුළුවන්. දැන් 1994 අවුරුද්දෙත් මේ වගේම ග්‍රහචාරයක් තිබුණා ලංකාවේ. ඒ කියන්නේ සෙනසුරු කුඹෙට ඇවිල්ලා ගුරු කේන්ද්‍රගත වෙලා ගුරුත් බලවත් වෙලා ඉඳලා හිටියා. ඒ වෙලාවේ 94 දී රටේ ලොකු පෙරලියක් සිද්ධ වුණා. ඔබට මතක ඇති. ඒ කියන්නේ එතෙක් පැවති 17 වසරක රජය පෙරලලා වාමාංශික නැඹුරුවක් තියෙන නායිකාවක්. ඒ කියන්නේ ශ්‍රී ලංකා මහජන පක්ෂය නියෝජනය කරමින් තව ජනතා විමුක්ති පෙරමුණ සහයෝගය දැක්වුවා කියලා ඔබට මතක ඇති. නිහල් ගලප්පති මහත්මයා තරඟයෙන් පවා අයින් වෙලා ඇයට සහයෝගය දැක්වුවා. සම සමාජ කොමියුනිස් ආදී සියලු පක්ෂ එකතු වෙලා වාමාංශික හුරුවට රජයක් පිටුව. එතකොට මේ සෙනසුරු ගහය හුඟක් වෙලාවට වැඩ කරන ජනතාව නියෝජනය කරන. ඒක නිසා වැඩ කරන ජනතාවට කැමති පක්ෂයක් තමයි බලයට ගේන්න හදන්නේ. එතකොට ධනපති පක්ෂයක් බලේ හිටියනම් ඒක පෙරලලා අර නිර්ධන පන්තියට අයත් ජනතාවගේ පක්ෂයක් බලයට ගේන්න සෙනසුරු කටයුතු කරනවා. ඒක නිසා මම දැනගත්තේ මේ වෙනකොට ලංකාවේ තියෙන දේශපාලන ධාරාවල් අනුව බලපුවාම රෝණ මේ කවුද මේ අනුර කුමාර දිසානායක මහත්තයා තමයි මේ වාමාංශික පැත්ත නියෝජනය කරන්නේ. ඉතින් වාමාංශික නායකයෙක් කියලා තමයි මම පැහැදිලිව කිව්වේ. ඉතින් ඒක හරියටම හරි ගියා. විශේෂයෙන්ම ඔබතුමා කලින් සඳහන් කරා හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කේන්ද්‍ර දෙකක් ගැන. එහෙම පාවිච්චි කරන්න පුළුවන්ද සාමාන්‍යයෙන්? ඔව් සමහර අය ඒක ඌමනාවෙන් භාවිතා කරනවා. දැන් සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පියා ඉන්නේ. පියාණෝ. එතුමත් කේන්ද්‍ර දෙකක් භාවිතා කරා. එකක් වෘෂභ ලග්නේ, මේෂ ලග්නේ, අනික වෘෂභ ලග්නේ. ඔහුගේ ඇත්ත ලග්නේ වෘෂභ. ඒ වුණාට ඔහු භාවිතා කරේ මේෂ ලග්නේ. මේ මේෂ ලග්නේ භාවිතා කරන්නේ මේ මේෂ ලග්න කේන්ද්‍රේ ටිකක් හොඳයි. දැන් මේ කට්ටිය හොඳට මේ කේන්ද්‍ර ගැන දන්නවා. ඔය ප්‍රේමදාස මහත්තයා කේන්ද්‍ර පස්සේ ගිය කෙනෙක්. හරි. ඒව ගැන හුඟක් දැඩි විශ්වාසයක් තිබිච්ච කෙනෙක්.
Sajid Premadasa mahathaya mage honda mitri mathe katha bah karanawa man huge news ekata pawa gihilla thiyenawa itin me api me ekata jyotisha katayutu wala de mage upades gatte thuma etthama etumage upadesakawarek wage mam katayutu kala e kale itin etuma mata dunne ara rajayoga thiyena kendare rajayoga nathi ekohu hangagena ohu wenath ay lawa eka pawitha kara ohuge weda katayutu wala eken nomination denna yana nekata hadanna assan karanna ekata hethi okkoma mitun lakneta etoru janadhipati warne ilaye mata kare boruwak rangapayamak etuma Mang egen e hutte ka katakara pasi wad kara egen e mang hutte kiwa meke berdi berak kubutu mang kare gile di mang giana meke podak berdu nabe ekak kare gia e tamai gota be mahatia ki wuchike lakne diha bala mama kiwa gota be peel kira e kare gia. Kubutu ma kuhamutu dakin nia pihatta te indala mei vena kang hita pujanadi puti wurunggi ki indra saha e kulunggi bawi tawan saha warta mana janadi puti wari agi patu imat tek ke e atre vena sak dakina wada e ke indra. Mama Lankawe pertama agramati di SNA naik mahatya keindra itu mangan jiwa tunggal terhitna ya kali mama ikhlas sama si hati kalang lepo tuh nih. Namun mangge hama keindra aku manggau tiro di SNA naik mahatya ke dalil SNA naik mahatya ke sajian kota lal mahatya ke WR di bandar naik mahatya ke sirma u bandar naik metinnya ke JR Jawa dan mahatya ke RP Mendas mahatya ke DB Vijay tunggal mahatya ke Mahinda Rajapaksa mahatya ke Gota Abe Rajapaksa mahatya ke adi sielu dina aja mah keindra manggau tiro manggau balat tiro. Hari Dan Lankawi wedima rajayoga tibbicca kendrayak tamai Sirimavu Bandaranayaka metthige kendri. Etumige kendri bohoma balavat rajayoga thiyena. Ilangata Chandrika Kumarathunga metthige kendret e wage balavat yoga thiyena. Habai Mahinda Rajapaksa mahathnayaget e wagema balavat yoga thiyena. Balavat yoga nathi aya tamai Ranasinghe Premadasa Janadhipathituma etukota Maithripala Sirisena metthituma ilangata rajayoga aduwenma tibbicca Gotabaya Rajapaksa mahathnayaget. Rajayoga adui. Iti me rajayoga thiyena ege me sahodaraya me apita hoyanna puluwan kendrin egullange quality eka egullange kathawa egullange dakshakam dan balanda JR Jayawardena mahathmaya tikak daksha nayakek desapalane mokak unath wama unath dakunu unath ohu dakshayek ohu hodara palane kara avurudu deparak janadhipathi una hari Sirimavut e wage Chandrika medinath e wage Mahinda Rajapaksa mahathayat e wage dakshha palaka egullo egullange palana kramaye yam yam weradi thiyenna puluwan namuth palaneyata ohun hari dakshayi ඉතින් ඔහුගේ කේන්දරවල රාජයෝග තිබුණා. නමුත් ඔය කිසිම රාජ්‍ය රාජ්‍ය නායකයෙකුට නැති රාජයෝග දෙකක් තමයි අනුර කුමාර දිසානායක මහත්තයාට තියෙන්නේ. එතුමා මේවා පිළිගන්න එකක් නෑ සමහර වෙලාවට. තව ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ එතුමා භාවිතා කරන මේ ළඟදි මම දැක්කා ජනාධිපති වර්ණෙන් දිනුවට පස්සේ එතුමා කෝවිලකට ගිය වෙලාවේ එතුමාගේ ලක්ෂණ මොකද්ද කියලා අහනවා. එතුමා කියනවා උච්චික කියලා. නමුත් ඇත්තටම එතුමා දන්නේ නැහැ එතුමාගේ ලක්ෂණ මොකද්ද කියලා. මොකද එතුමාට කේන්දරේකුත් නැහනේ. සමහරට ඒ වෙලාවේ එතුමා නිරුත්තර වෙන නිසා එහෙම උත්තරයක් දුන්නත් දන්නේ නැහැ මොකක් හරි කියලා. නමුත් එතුමාගේ ඇත්තම ලක්ෂණේ දලු ලක්ෂණේ. මොකද උච්චික ලක්ෂණේ එවැනි රාජ්‍යෝග නැහැ. ඒක සාමාන්‍ය පුද්ගලයෙක්ගේ කේන්දරයක්. උච්චික ලක්ෂණේ. ඒක එතුමාව දැනුවත් කරන්න ඕනේ මම කවදා හරි දවසක එතුමා හම්බෙලා එතුමාගේ කේන්දරේ හරි කේන්දරේ තමයි දනු ලක්ෂණ කේන්දරේ. දැන් ඉස්සරහා මහම ඉදිරි මහමැතිට තව දින කි ගණනක් තියෙනවා ලබන මාසේ 14 ඉඳලා. පාර්ලිමේන්තුව මොන වගේ වෙයිද ඔබතුමාට දකින්න කොහොමද ඒක දැන් මේ තියෙන ග්‍රහචාරයේ සහෝදරයා තව අප්‍රේල් වෙනකන් තියෙනවා 2025 අප්‍රේල් වෙනකන් මේ සෙනසුරු කුඹරාසී ඉන්නවා මේ සෙනසුරුගේ වැඩක් තියෙනවා සෙනසුරු යම් අවස්ථාවක මිනිහෙකුට හරි රටකට හරි ලොකු පීඩාවක් ඇති කරලා අවසානයේ ඒ පීඩාවට පත්වෙච්ච පුද්ගලයාව නගා සිටවනවා කෙලින් කරලා තියෙනවා කොටින්ම කියනවා මිනිහෙකුටත් එහෙම තමයි. දැන් සෙනසුරු මහදසාවක් අසුබ විදියට ගෙවෙන කෙනෙකුට ඒ දසාවෙදී ඔහුගේ රැකියාව නැති කළා යන්නේනම් නැති කළා පාරට වට්ටලා නිඳාපාස ඇති වෙලා හැම දෙයක්ම වෙලා අන්තිම මාස 6 ඇතුළත ඔහුට අර කලින් තිබුණටත් වඩා හොඳට කෙලින් කරලා තියෙනවා. ඒ රාෂ්ට්‍රකයේ වුණත් එහෙමයි සෙනසුරු කරන්නේ. දැන් මේ ලංකා කේන්දරේ සෙනසුරු යන්නේ කුම්භ රාශියේ. දැන් තව මාස 6ක් තියෙනවා. මේ මාස 6 ඇතුළත අපේ රට නගා සිටවනවා. හරි අපේ රට සෙනසුරු විසින් නගා සෙනසුරු නෙමෙයි ඒකට සුදුසු පුද්ගලියෝ පත් කරලා ඒ පුද්ගලයෝ ලවා මේ රට නගා සිටිනවා එතකොට දැන් ජනාධිපති වර්ණයේදී පොඩි ප්‍රශ්නයක් තිබ්බා මේ ග්‍රහචාරයේ ඒ තමයි ගුරු ගහය වක්‍ර වෙලා තිබුණේ නැහැ වෙලාවේ ගුරු ගහය එවෙනකොට සෙනසුරු වක්‍ර වෙලා හිටියට ගුරු ගහය වක්‍ර වෙලා හිටියේ නැහැ නමුත් මේ ඔක්තෝබර් මාසේ 10 වෙනිදා ගුරුත් වක්‍ර වුණා ඒ කියන්නේ ජනාධිපති වර්ණයෙන් පස්සේ එතකොට මේ ගුරු වක්‍ර වීම නිසා ලංකා කේන්ද්‍රයේ අයස්ථාන ධනස්ථාන අධිපතිය තව බලවත් වෙනවා. මොකද සෞම්‍ය ග්‍රහයක වක්‍ර වුණාම සුබඵල දෙනවා වැඩි යා. එතකොට රවි ග්‍රහයත් ඔන්න ආවා ඊයේ අද 17 වෙනිදා අද ආවා තමන්ගේ මේ තුලා රාශියට. තුලා රාශියට ආවා. මේ තුලා රාශියට ආවම රවි ලංකාවට හොඳයි ඒ ග්‍රහය. එතකොට ජනාධිපතිතුමාගෙත් රවි කියන්නේ නමේ අධිපතිය. එතකොට මෙන්න මේ අනුව එතුමා ඊළඟ මේ මහමැති වර්ණින් අර ජනාධිපති වර්ණයේදී ලබා ගන්නට වඩා වැඩි
විශාල චන්ද්‍ර ප්‍රමාණයක් පොඩි ගානක් නෙමෙයි විශාල චන්ද්‍ර ප්‍රමාණයක් එතුමා ලබා ගන්නවා ඒ වගේම විපක්ෂයේ චන්ද්‍ර ප්‍රමාණය තිබුණට වඩා විශාල වශයෙන් අඩු වෙනවා ඒ වගේම ඉදිරි මහමැතිවරණයෙන් පස්සේ රටේ දෙවනි පුරවැසියා අගමැතිවරයා අගමැති ධූරේ කවුරුපත් වෙයි කියලා විශ්වාසයි ඒක මම හරියට කියන්නේ නැහැ මොකද මට ඒක කියන්න බැහැ මොකද ඒගොල්ලෝ පත් කරන විදිහ මම දන්නේ නැහැ නේ මහමැතිවරණකින් වැඩියෙන්ම ආසන ගත්ත කෙනාද ඡන්ද ගත්ත කෙනා පත් කරයිද නැත්නම් ඒගොල්ලන්ගේ ඉන්න සමාජික ලයිස්තුවේ ඉන්න අයද කියලා මට හරියට කියන්න බෑ අවිනිශ්චිතයි. ඒ අවිනිශ්චිතයක් ගැන අගමැතිවරයා වෙන්නේ කවුද කියලා මට හරියට කියන්න බෑ. වර්තමාන අගමැතිවරියක් ඉන්නවා. ඔව් වර්තමාන අගමැතිවරගේ කේන්දරේ මට හරියට ලැබුණ නැහැ තාම. ලැබුණොත් මම එතුමිය ගැන කියන්නම්. ලැබිලා නැහැ හරියටම හරියට දන්නේ නැතු ඒ ගැන කියන්න බෑ මට. හැබැයි එතුමියගේ මට ආරංචි මාර්ග තියෙනවා මේ යම් ලක්ෂණයක් පිළිබඳ. ඒ ලක්ෂණය නෝනම් ඒ ඉතාම දක්ෂ කාන්තාවක්. ඒ කියන්නේ රටේ මෙතෙක් බිහි වෙච්ච නැති තරම් උගත්. ඒ වගේම මේ දක්ෂ පාලිකාවක් බවට පත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් ජ්‍යොතිෂ්‍ය අනුව අපිට හිතෙන ඊළඟ මැතිවරණයෙන් පත් වෙන පාර්ලිමේන්තුවේ අනුරට මොන වගේ ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ ගන්න පුළුවන්. මගේ මේ ගණනය කිරීම අනුව ආසන 125ක්. ඕ ඊට ටිකක් වැඩි වෙන්නත් පුළුවන්. හැබැයි අඩු වෙන්න බෑ වැඩි වෙන්න පුළුවන් ටිකක්. ඒ වගේ ප්‍රමාණයක් මේ ජාතික ජන බලවේගයට ගන්න පුළුවන්. දැන් ඒ වගේම දැන් අපි දන්නව පහුගිය කාල සීමාවේ රටේ කේන්ද්‍රයේ හෝ පාලකයාගේ කේන්ද්‍රයේ විසින් අපේ රටට වෙච්ච සන්තෑසියක් තියෙනවානේ. අපි අත්දිනපු දෙයක් ඉදිරියේ මොන වගේ වේද රටේ? ඔව් ඔබ කියන දේට හොඳම උදාහරණය තමයි ගෝඨාභය රාජපක්ෂ. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා 69 ලක්ෂයක් ඡන්ද ගත්තා. 69 ලක්ෂයක් ගත්තා. ඒ වගේ විශාල ජන ප්‍රසාදයක් ලැබපු නායකෙක් තමයි මේ මම හිතන්නේ ඉතිහාසයේ කවුරුත් ඒ වගේ ඡන්ද ප්‍රමාණයක් හිමි කරගත්තේ නැහැ. ගෝඨාභය මහත්තයා විතර. නමුත් බලන්න අවුරුදු 3ක්වත් ඔහුට සම්පූර්ණ කරගන්න බැරි වුණා. ඒ මොකද? එතුමගේ ග්‍රහචාරය දුර්වලයි. ඊළඟට රටේ ග්‍රහචාරය එවකට දුර්වලයි. එතකොට සෙනසුරුගේ මකරේ. මකරේ කියන්නේ ලංකා කේන්ද්‍රයේ 12 වැන්න. එතකොට මේ ලංකා කේන්ද්‍රයේ 12 වැන්න ලක්නාධිපති යනවා කියන්නේ රට විනාශයි කියන එකයි. රට නැති වෙනවා කියන එකයි රට ණය වෙනවා කියන එකයි බලන්න මේ 2019 ඉඳලා මේ 2024 වෙනකම් රට විශාල අගාධයකට ගෙන ගියද කියලා මේ අය මේ ග්‍රහචාරයේ දුර්වලකම මේ සෙනසුරු ගහය මකර රාශිය 12 වැන්න යනකොට ලංකාවේ ග්‍රහචාරයක් දුර්වලයි දාතිදි රටේ පාලකයා තරමක් බලවත් යෝග තියෙන කෙනෙක් ඉන්නම් ඔහුට මේක පාලනය කරගන්න පුළුවන් නමුත් ගෝඨාභය මහත්තයාට එහෙම හැකියාවක් තිබෙන්නේ නැහැ විශේෂයෙන්ම අපි දකින්න පහුගිය කාලේ 3-2 ආණ්ඩු තිබ්බා එහෙම ශක්තිමත් ආණ්ඩු හැදිලා තිබ්බ ඒවයි හිටපු නායකයොන්ට වගේම ග්‍රහචාරයන් හොඳ අය වෙන්නේ තී හොඳ ප්‍රබල ඇමතිවරු හිටියා ඒක ඒකෙන් හාත්පසින්ම වෙනස් ආණ්ඩුවක් තමයි ඉස්සරහදී බිහි වෙන්නේ ඔව් එතකොට දැන් දූෂණ චෝදනාරේකම එල්ල වෙච්ච විශාල පිරිසක් ඉන්න රටේ ග්‍රහචාරයන් අනු ඒක පුද්ගලන්ට මොන වගේ දේවල් අනිවාර්යයෙන්ම දනුවන් හම්බෙනවා මොකද මේ සෙනසුරු කියලා කියන්නේ පාපයට දනුවන් දෙන ග්‍රහයෙක් හරිද දැන් ඔය හොරකම් කරපු අය එල්ලුවේ නැහැ කියලා කෑ ගහන කට්ටිය තාම ඒ අය සේරම අල්ලනවා ලබන අවුරුද්දේ අප්‍රේල් වෙනකොට සෑහෙන පිරිසක් නීතියෙන් දනුවන් ලබනවා හැබැයි මට එකක් කියන්න පුළුවන් මේ පාලක කණ්ඩායම වැඩ කරන්නේ නීතියට ආවට ගියාට නෙමෙයි නිකන් මිනිස්සු කුදලගෙන ගිහිල්ලා රිමන් කරලා අනුබදාන්නේ නැහැ ඒවට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හොයාගෙන ඒගොල්ලන්ට කට හොල්ලන්න බැරුව යන තමයි වැඩේ වෙන්නේ ඒක නිසා තව ඉස්සරහට ඒ අයට දනුවන් අනිවාර්යෙන් ලැබෙනවා ඒක නොලැබෙන්නේ නැහැ මොකද මේ අය ඇවිල්ලා තියෙන්නේ ඇත්තටම මේ දැන් ඔය ලෝක ප්‍රකට අනාවැකිකාරයෝ අනාවැකි කියලා තියෙන බබා වැංගා ඒ වගේ අය ඉන්දියාවේ ප්‍රවීණ ජ්‍යොතිර්විද්‍ය කියලා තියෙන මේ කාලේ වෙනකොට රටේ ලංකාවේ අලුත් නායකයෙක් බිහි වෙනවා මේ නායකයා රටේ ලොකු වෙනසක් කරනවා ලොකු වෙනසක් නෙමෙයි සහෝදරයා මේක සිස්ටම් එකක් වෙනවා දැන් අපි අනුගමනය කරනවානේ ලී ක්වාන් යූ සිංගප්පූරේද අපි මේ විදිහට හදනවා ආන් ඒ වාගේ අනුර කුමාර දිසා නායකව අනුගමනය කරන්න ඉඩ තියෙනවා ලෝකේ අනිත් රටවල මිනිස්සු දැන් බලන්න මෙතුමා පාලනයට ඇවිල්ලා සතියක් යන්න ඉස්සෙල්ලා ලොකු වෙනස්කම් කීපයක් කෙරුවා එකම ප්‍රධාන වෙනසක තමයි මම දකින්නේ මේ මැතිවරණයෙන් පස්සේ ප්‍රචණ්ඩ ගියා නැතුව ගියා කවදාවත් ඉතිවිච්ච නැද්ද 1956 ඉඳලා මට මතකයි ගෙවල් ගිනි තියෙනවා මිනිසුන්ට ගහනවා මේ රස්සාවල් නැති කරනවා රස්සාවලින් දොට්ට දානවා දැන් මෙහෙම එක පුද්ගලයෙකුටත් හානියක් වුණ නැහැ මේ පාර අන්න ඒ වගේ දේවල් ලෝකෙම ඇස්සැරෙනවා. එතකොට දැන් බලන්න මෙතුමාලා ඇවිල්ලා ඉතාලම කෙටි කාලයකින් කොටස් මිල ඉහළ ගියා. කොටස් වෙළඳ පොලේ. එතකොට අපි දිහා බලන්න තු හිටපු ලෝක බැංකුව මුල්‍ය අරමුදල මේ කිව්වේ සමහර කිව්වේ මේ ඒ වගේ ආධාර දෙන්නේ හේකුත් නැහැ කියලානේ. හරිද? මෙයාට ජාත්‍යන්තර සම්බන්ධතාවය නැහැ කියලා බලන්න කොච්චර ජාත්‍යන්තර සම්බන්ධතාවය දැලට ඇති කියලා තියෙනවද කියලා තව ඉස්සරහට තවත් වැඩි වෙනවා. හරිද? මොකද අපිට ආධාර දෙන්න බෑ කියලා හිටපු වුණොත් දැන් ජාත්‍යන්තර ප්‍රජාව
අපි දිහාට හැරෙනවා. මොකද ඒගොල්ලෝ බලන්නේ රටක් හදන්න පුළුවන් කාටද කියලා. රට හොරාගෙන මංගොල්ල කණ්ඩායමකට මේ විදේශ ආධාර හම්බෙන්නේ නැහැ. ඒගොල්ලෝ දැනගත්තා හිටපු කට්ටිය එහෙම කරේ නැහැ. ඒක තමයි අර එක එක කොන්දේසි දාලා අර අර වවිකුණන්න මේවා විකුණන්න මෙහෙම කරොත් තමයි ණය දෙන්නේ කියලා ඒගොල්ලෝ කොන්දේසි දැම්මා. දැන් මේ වෙලාවේ රටට ආධාර හම්බෙන කොන්දේසි නැහැ. මම දැක්ක නෑ කිසිම කොන්දේසියක්. පූර්ව කොන්දේසි නැහැ. හරිද? බඩු මේ අර බදු අය කරන්න මේ බදු අය කරන්න ඒව නැහැ. දැන් රටේ ජනතාවට ඉස්සරහට සහන හම්බ වෙනවා. ඒ සහන හම්බ වෙන්නේ ඒ විදේශ රටවල මැදිහත් වීම නිසා. ඒක නිසා රටට මම දන්නවා මේ නායකයා රටේ ලොකු වෙනසක් ඇති කරනවා අනිවාර්යයෙන්ම. මේ මම මේ දේශපාලන ගැන නෙමෙයි කතා කරන්නේ. එතුමාලගේ පක්ෂයට සම්බන්ධ කෙනෙකුත් නෙමෙයි. මම ඔය අනුර කුමාර දිසානායක මහත්තයාවත් ඔය පක්ෂයේ කිසිම කෙනෙක් දැකලවත් නැහැ මම. සජීවීව දැකලා නැහැ. මෙහෙම මූණට මූණ හම්බෙලා කතා කරලවත් නැහැ. අඩු ගානේ මගේ මේ ෆෝන් එකේ එක්කෙනෙක්ගේ දුරකථන අංකයක් නැහැ. හරි? මම අඳුරන්නේ මේ ගමේ ඉන්න සංවිධායකතුමා විතරයි. එතුමා විතරයි මම දන්නේ. වෙන කිසිම නායකෙක් මම අඳුරන්නේ නැහැ. හැබැයි මම දන්නවා එක දෙයක්. මම රටට ආදරෙයි. මම කැමති රට දියුණු වෙනවා. මොකද අපි දැන් බලන්න මේ සෙනසුරු කියන්නේ දුකට අධිපතියනේ. ජ්‍යොතිෂයට අනුව දුකට අධිපති ග්‍රහය බලලා ඇතිනේ. එතකොට මේ සෙනසුරු කියන්නේ සෙනසුරු තමයි ලංකා කේන්ද්‍රයේ ලග්නාධිපතියා. එතකොට අපි සෙනසුරුගේ රටක්. ඒ කියන්නේ දුකට අධිපතියාගේ රටක්. අපි දුක් විඳින ජාතියක්. අවුරුදු 450ක් අපි බටහිර යටත් විද්‍යාවක පැවතුණා. ඒ අවුරුදු 450 ඉවර වෙලා අවුරුදු 76ක් අපි මෙහි ඉන්න කළු සුද්දංගෙන් බැටකෑ. හැබැයි ඒ කතාව දැන් ඉවර වෙනවා. ඒ පරිච්ඡේදය දැන් ඉවර වෙනවා. අවුරුදු 500කට වඩා අපි පීඩාවට පත් වෙලා හිටිය රටේ ජනතාව, ඒ ජනතාව මේ පීඩාවෙන් ගලව ගන්නවා මේ අනුර කුමාර දිසානායක කියන පුද්ගලයා මොහුගේ තියෙන කේන්ද්‍රයේ බලවත්ක. මම කතා කරන්නේ ජ්‍යොතිෂ්‍ය අනුව. සමහරට මගේ ශාස්ත්‍රයේ ඒගොල්ලෝ පිළිගන්නේ නැති වෙන්න පුළුවන්. හරිද? ඒක මට අදාළ නැහැ. හැබැයි මේ රටේ ජනතාව මේ ශාස්ත්‍රයේ බැල විශ්වාසයක් තියෙනවා. මම අනාවැකි කිව්වට පස්සේ මම දාපු YouTube වල ලක්ෂ ගණන් බලලා තියෙනවා. ඒවට ප්‍රශංසා කරලා තියෙනවා. මේ කියපු අනාවැකි ගැන දැන් බෞගී දවස්වල ඔබ දැක්ක ඇති සමහර ජ්‍යොතිර්වේදියෝ කිව්වා මේ අනිත් අපේක්ෂක ඇදිනවා කියලා. සමහර කිව්වා සජිත් ප්‍රේමදාස දිනනවා කියලා. සමහර කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්තයා දිනනවා කියලා. මේ අතේ ඇඟිලි පහකට අඩු ප්‍රමාණයක් තමයි කිව්වේ මේ අනුර දිසානායක මහත්තයා දිනනවා කියලා මා ඇතුළුව. ඒ අයත් සමහර අය හරියටම කිව්වේ නෑ. වනලා ගැහුවේ. වට කරලා ගැහුවේ කියන්නේ. පෙරදුනත් ඒගොල්ලෝ කිව්ව එක හරියන විදිහට තමයි ඒගොල්ලෝ අනාවැකි කියලා තියෙන්නේ. සමහර කිව්වා වුච්චිකනම් අනුර දිනුම්, වුසමනම් සජිත් දිනුම් කියලා. ඒතකොට කවුරු දිනුවත් ඒගොල්ලෝ කිව්ව එක හරි. මම එහෙම කිව්වේ නෑ. මම කිව්වේ මෙතුමා දිනනවා, අරගොල්ලෝ ඔක්කොම පරදිනවා කියලා. විශේෂයෙන්ම අපි දන්න පහුගිය දශක දෙකක ආසන්න කාලයක් තිස්සේ එක්සත් ජාතික පක්ෂ නායකයටත් ওই පුටුවට අගමැති ජනාධිපති පුටුවට වාඩි වුණාට ඉන්න බෑ වැඩි කාලයක්. සජිත් ප්‍රේමදාස මහත්තයා දැන් අවස්ථා දෙයක් තරඟ කරා. ඒකින්ම පුටුවට ඉන්න බැරි වුණා. මේකත් එක තුනයි. මොකද්ද හිතන්නේ? මෙහෙමයි. දැන් ඔය රාජ්‍ය නායකයෙක් වුණාම සහෝදරයා ඒගොල්ලන්ගේ කේන්දරය හොඳ බලවත් වෙන්න ඕනේ. දැන් අනුර කුමාර දිසානායක මහත්තයා ජ්‍යොතිෂ පිළිගත්තේ නැති වුණත් කේන්දරය ගැන දන්නේ නැති වුණත් එතුමාගේ කේන්දරය එතුමාගේ වාසනාවටද කොහෙද බලවත් වෙලා තියෙනවා. ඒක එතුමාගේ විතරක් නෙමෙයි මං හිතන රටේ වාසනාවට. මං හිතන හැටියට. එතකොට දැන් ඔය කියපු රනිල් වික්‍රමසිංහ මහත්තයාට ජනාධිපති වර්ණ තුනක් පෙරදුනා. මහමැති වර්ණ තුනක් පෙරදුනා. ජනාධිපති වර්ණ දෙකක් තරඟ නොකර අතහැරියා. ඒ කියන්නේ ඔහුට රාජයෝග නැහැ. හැබැයි පහුගිය දවස්වල ඔහුගේ කේන්ද්‍රයේ ගුරු ගහය බලවත් වීම නිසා ටික කාලයකට අවුරුදු 20කට ඉතර ඔහුට ජනාධිපති වෙන්න පුළුවන් වුණා. හැබැයි එච්චරයි. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා රායේ රටේ නායකය වෙන්න බෑ කොහොමවත්. ඊළඟට සජිත් ප්‍රේමදාස මහත්තයා දැන් ජනාධිපති වර්ණ තුනක් පරාදයි. හරි? දෙකක් පරාදයි. දෙකක්ද 2019 23 දෙකක් පරදුනා ඔහු. එතකොට ඔහුට නැවත රටේ නායකය වෙන්න බෑ අනිවාර්යෙන්. මම ඒක හොඳටම කියනවා. මොකද ඔහුගේ මිතුරු ලග්න කේන්ද්‍රය ඔහු භාවිතා කරන්නේ ඇත්ත කේන්ද්‍රේ. ඒක අනුව ඔහුට රාජ්‍ය නායකයෙක් වෙන්න බෑ. එහෙම කෙනෙක් රාජ්‍ය නායකයා වුණා කියන්නකො ඒකෙන් රටට යහපතක් වෙන්නෙත් නෑ, ඔහුට යහපතක් වෙන්නෙත් නෑ. උදාහරණේ තමයි ගෝඨාභය රාජපක්ෂ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කේන්ද්‍රයේ රාජෝගයක් තිබ්බේ නෑ. නමුත් තමන්ට හම්බෙච්ච දුර්වල ප්‍රතිවාදියා නිසා ලැබිච්ච ප්‍රතිවාදියා දුර්වලයි. ඒ නිසා ඔහු ජයග්‍රහණය ලැබුවා. දුර්වල ප්‍රතිචාර ප්‍රතිවාදියා නිසා. ඒ කියන්නේ ඕනම දැන් තරඟයක කියන්නකො තරඟයක ඉන්නවා සාමාන්‍ය ෆීඩකේ. ඔහුට තර කරට කර මුණ දෙන්න තරංකාරයක් නැහැ. අනිත් එක්කෙනා දුරවලා ඊට වඩා. හැබැයි ඒ ජනාධිපතිවරණේ අනුර දිසානායක මහත්තයා තරඟ කරාද? අනුර දිසානායක මහත්තයා හොඳ ප්‍රශ්නයක් ඔබ අහන්නේ. අනුර දිසානායක මහත්තයා තරඟ කරාට ඔහුගේ වෙලාව ඇවිල්ලා තිබුණේ නැහැ වෙලාවේ. ඔහුගේ දසාව ඇවිල්ලා තිබුණේ නැහැ. හරිද? ඒ වෙලාවේ දැන් බලන්න අනුර දිසානායක මහත්තයා ඒ වෙලාවේ දිනුව නම් ඔහුට කොරෝනා වසංගතයට මුණ දෙන්න සිද්ධ වෙනවා. කාල විපත්තියක්. හරි? එතකොට ඔහුගේ අර තියෙන
මේ හැකියාවෙන් උහුට ප්‍රයෝජන ගන්න බැර ඕක ඔච්චර දක්ෂ වුණත් එවැනි තත්යකට මුහුණ දෙන්න බැරුව යන පුළුවන් සමහරලාට කොරෝනා වගේ අවස්ථාවකට එතකොට අනිත් එක ඔහුගේ දසාව ඇවිල්ලා තිබුණේ නැහැ දැන් ඔහු අවුරුදු ගාණක් තිස්සේ දැන් ගුරු මහ දසාව ගත කරලා ඔහු මේ වැඩේට ට්‍රේනින් වුණා පාර්ලිමේන්තුවේ අවුරුදු 20 ගාණක් හිටියා මන්ත්‍රීවරයෙක් හැටියට එතකොට පක්ෂයක නායකයෙක් වෙලා අවුරුදු 10ක් 12ක් හිටියා ඉතින් ඔහු හොඳ පෙරහුරුවක් ගත්තා ඔහු රාජ්‍ය දේශපාලනය පිළිබඳ හොඳ දැනීමක් තියෙනවා ඔහුට ඔහුට පළපුරුද්ද තියෙනවා දැන් පළපුරුද්දක් නැති කෙනෙකුට බෑනේ ජනාධිපති වෙන්න දැන් සරත් පොන්සේක මහත්තයා 2010 දී ජනාධිපති වෙන්න තරම් කරා පෙරදුනා එයි දේශපාලනය පිළිබඳ අධ්‍යක්ෂින් පළපුරුද්ද ඔහුට නැහැ නමුත් මෙතුමා පාර්ලිමේන්තුවේ ඉඳලම හරිද ඇමතිවරයෙක් වශයෙන් කාලයක් කටයුතු කරලා අනුරජාග මහත්තයා හොඳ පළපුරුද්දක් තියෙනවා එතකොට ඔහු දන්නවා දේශපාලනය කියන්නේ මොකද්ද කියලා ඒ දේශපාලනය කියන දැනුම නැතුව කෙනෙකුට දිනන්න බෑ රාජ්‍යෝග තිබුණා විශේෂයෙන්ම අපි දකින්න පහුගිය කාල සීමාවේ එක එක පුද්ගලව ජනාධිපති සූත් මහගෙන හිටිය ජනාධිපති කොටුවේ වාඩි වෙන්න පුළුවන් අපිට තියෙන රාජ්‍යයක මම මෙහෙමයි කියලා හිම හිතාගෙනත් සමහර වැඩ කරා වැඩ කරා එහෙම ඉඳගෙන ඔබතුමාට මොකක්ද හිතෙන්නේ නාමල් රාජපක්ෂට නාමල් රාජපක්ෂ මහත්තයා කේන්දර ගැන මම ටිකක් දන්නවා එතුමාට රාජ්‍යෝගයක් නැහැ එතුමාට රාජ්‍යෝගයක් නැහැ එතුමාටත් රටේ නායකයෙක් වෙන්න බෑ එතුමාගේ රාජ්‍යෝගයක් නැහැ එතුමාට රාජ්‍යෝගයක් වෙනුවට තියෙන වෙන යෝගයක් ඒ අනුව එතුමාට අනිවාර්යෙන් වින තත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ඉදිරි ජනාධිපති වර්ණවලදී ඔබතුමාට හිතෙනේ අනුරුධ දිසානායක ජනාධිපතිවරයාට මොන වගේ අභියෝගයක් දෙන්න පුද්ගලෙක් ඔය ජ්‍යොතිෂ්‍ය අනුව අවුරුදු 15කට මෙහා කිසිම කෙනෙක්ට එන්න බෑ ආවොත් එන්නේ ওই පක්ෂෙන්ම තමයි ඔය ජාතික ජන බේලවේගයේම නායකයෙක් බිහි වුණොත් මිසක වෙනත් කිසිම පක්ෂයකට අවුරුදු 15කට නායකයෙක් බිහි කරලා බලයට එන්න බෑ වගකීමක විශ්වාසයක් මං ඉස්සෙල්ලා කිව්වත් වගකීමෙන් විශ්වාසයෙන් කියන්නේ මේකත් කියන්නේ ඒ වගේම තමයි. රාවයක් තිබ්බ නාමල් රාජපක්ෂ මහත්තයාගේ කේන්ද්‍රයට වඩා චමල් රාජපක්ෂගේ මහත්තයාගේ පුතා සසින්දර ඔව් ඒක ඇත්ත. කේන්ද්‍රේ බලවත්. ඒක ඇත්ත. ඒක ඇත්තක් නමුත් ඉතින් ඒගොල්ලන්ගේ පවුලේ තියෙන ප්‍රශ්න අනුව එහෙම අවස්ථාවක් උහුට ලැබෙයිද නැහැ. ඒ වුණාට එහෙම තිබුණා කියලා අනුරුධ දිසානායක මහත්තයා එක්ක නම් තරම් කරන්න ඒ කාටවත් බෑ. දැන් ඉලෙමෙන්නේ 20යි 25 වසර. මොන වගේ ජ්‍යොතිෂ්‍ය මොන වගේ විස්සයි 25 අවුරුද්දේ රටේ ආදායම් තත්ත්වය ඉහළ වෙනවා. මොකද ගුරු ගහය හතරවැන්නේ ඉන්නවා සෙනසුරුට කේන්ද්‍රගතව. ගුරු කියන්නේ ලංකා කේන්ද්‍රයේ අයස්ථාන ධනස්ථාන සියලු ලැබීම් ආදායම් නියෝජනය කරන ගුරු ගහය. එයා ඉතා බලවත් වෙලා ඉන්න මේ වෙලාවේ. එතකොට රටට ආධාර කරන්න විදේශ ආධාර එනවා. විදේශ ආධාර කියන්නේ ණය විතරක්ම නෙමෙයි. සමහරට ව්‍යාපෘතිමය ආධාර එන්නේ. අපි දැක්ක රේල්වේ ප්‍රොජෙක්ට් එක එහෙම නැවත ක්‍රියාත්මක කරනවා. ඒවා එනකොට රටේ විදේශ සංචිත වැඩි වෙන්න පුළුවන්. දැන් විදේශ සංචිත නැත්තේ ඩොලර් වැඩි වෙලා තියෙන එකනේ. එතකොට ඩොලරේ යගේ තවත් පහළට වැටෙන්න පුළුවන්. ඊළඟට ලංකාවේ සමාගම් වල බලය වැඩි වෙලා ඉන්නවා. සමාගම් කියන්නේ කොටස් වෙළඳ පොලේ ඉහළ යන්න පුළුවන් ඒ වගේ කොටස් නිල ඉහළ යන්න පුළුවන්. ඊළඟට අපේ රටේ රැකියාවල් බිහි වෙන්න පුළුවන් අලුත් රැකියාවල් බිහි වෙන්න පුළුවන්. මොකද අලුත් කර්මාන්ත හැදෙන්න පුළුවන්. දැන් පුද්ගලික අංශවල ඉන්න මේ ව්‍යවසායකයෝ අලුතෙන් වැඩ පටන් ගන්න. දැන් පහුගිය කාලේ කම්පැනි වහලා තිබුණේ. ඉතක් ඒවා හලා. දැන් ඒව නැවත පටන් ගන්නවා. ඒව නැවත පටන් ගන්නවා කියන්නේ තව පිරිසකට රැකියාවක් ලැබෙනවා. දැන් ඇඟලුම් ශාස්ත්‍රයම ගත්තොත් එහෙම. දැන් ඇඟලුම් ශාස්ත්‍රය අපි පල්ලෙහාට වැටලා ඉන්නවා. බංගලාදේශයේ, වියට්නාමයේ වෙන රටවල් අපේ තනාල අපි තමයි ඉස්සලා හිටියේ. නමුත් අපේ ඉන්න පාලකයන්ගේ දුර්වල ප්‍රතිපත්ති නිසා ඇඟලුම් අපනයනය පල්ලෙහාට වැටෙනවා. මේ ඇඟලුම් අපනයනය වැඩි වුණොත් සමහරලාට අපේ ආදායම් මාර්ග වැඩි වෙනවා. ඉතරක් නෙමෙයි. මත්ස්‍ය කර්මාන්තේ ඊළඟට එළවලු පළතුරු බී වගේ කර්මාන්ත ඒවා සීඝ්‍රයෙන් ඉහළ යන්න ඉඩ තියෙනවා. මොකද මේ පාලකයෝ මේ දැන් ඉන්න පාලකයෝ ඒවට ලොකු කැමැත්තක් දක්වනවා කියන්නේ. අනිත් එක තමයි සහෝදරයා මේ නායකයා වටා විශාල බුද්ධිමත් පිරිසක් ඒක රාසි වෙලා තියෙනවා. බුද්ධිමතුන්. ඔය දැන් ඔය පාර්ලිමේන්තුවට එන්න ඉන්න අය ප්‍රසිද්ධ නැහැ කියලා කියනවනේ. ප්‍රසිද්ධ වෙන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ගේ බුද්ධිය බලන්න හොඳ උගත් පිරිසක් ඉන්නවා. සමහර ඉන්න මහාචාර්යවරු, ආචාර්යවරු, කථිකාචාර්යවරු, වෛද්‍යවරු, ඉංජිනේරු, ගණකාධිකාරිවරු ඒ වගේ විශාල නීතිඥයෝ විශාල පිරිසක් ඉන්නවා. තරුණ පිරිසක් ඉන්නවා. වැඩි හිටියොත් ඉන්නවා. ඒ අය හොඳ දැනුවත් අය. ඒගොල්ලෝ දේශපාලනය කළා මැති ඇමතිකම් දරලා නැහැ. මේකයි රටක් පාලනය කරන්න අවශ්‍ය වෙන්නේ නායකත්වයක්. ඒ වැඩේ කරන්න ඉන්නෝ නිලධාරි පන්තියක් රටේ. නිලධාරි ඉන්නවනේ. ඒගොල්ලෝ වැඩේ කරයි. ඒගොල්ලන්ගේ පළපුරුදු තමයි වැදගත් වෙන්නේ. හොඳ නිලධාරි මණ්ඩලයක් පත් කරගත්තොත් ওই අමාත්‍යාංශ වලට එහෙම හොඳ නිලධාරින් දාගත්තොත් මේ කණ්ඩායමට මේ වැඩේ ගෙනියන්න බොහොම පහසුයි. මං කියනවා ඉතින් ඉදිරි කාලේ රට දියුණු වෙනවා. ඔය සමහරු බලාගෙන ඉන්නවා රට වැටේ මේ අවුරුද්දකින් වැටේ කරන්න බැරි වෙයි දාලේයි. ඒවලෙන්නේ නැහැ. දාලේ යන්නේ නැහැ. හොඳට කරනවා.
විශේෂයෙන්ම අපි දැක්කා හොඳ කෙනකින් නැතර කරේ. පහුගිය කාලේ අපි එහෙම දේශපාලන ආදර්ශයන් රටේ දැකලා නැහැ. දේශපාලනේ විස්රාම ගන්නවා කියන මැරෙන මොහොත දක්වා ඉන්නේ. හරි ඇවිල්ලා දේශපාලන මේකේ Tamanට මොන හරි දෙයක් ලබා ගන්න තමයි ඇයට හැබැයි මේ මැතිවරණ ජනාධිපතිවරණ පස්සේ 50කට වැඩි පිරිසක් මේ වෙනකොට දේශපාලනින් අපි විස්රාම ගන්නවා අයින් වෙනවා කියලා ප්‍රබලව රටේ දේශපාලනේ ප්‍රබල චරිත ජ්‍යොතිෂයනෝ කොහොමද සෙනසුරු එහෙම තමයි කරන්නේ සෙනසුරු කියන්නේ අර හොරු ටික අයින් කරලා හරි මිනිස්සු ගේන එකනේ කරන්නේ දැන් ওই 50 අරන් බලන්නකෝ ওই 50 ඉන්නේ ඔක්කොම රට කාපු ගුන්නේද කියලා මේ රට විනාශ කරපු පිරිසක් නෙවෙයි 50 ඉන්නේ ඇයි නැත්තම් ඒගොල්ලෝ මහමැතිවරණට ඇවිල්ලා තරම් කරන්න බැරි තරම් කරලා දිනන්න බෑ ඒක නිසා ඔහු හිතනවා මේ පාර අතාරිනවා ඊළඟ පාර ඒගොල්ලන්ට කොහොමවත් ගන්න හම්බෙන්නේ නැහැ හරිද ඊළඟ පාර ඔය අයින් වෙච්ච අයට ආයේ කවදාවත් එන්න බෑ ඒගොල්ලන්ට අනාගතයක් නැහැ ඔය පොහොට්ටු ගෑස් ටැංකි ටෙලිෆෝන් ඔය ඔක්කොම ඉවරයි ඔය ඔක්කොම ඉවරයි ඔය ආයේ එන්නේ නැහැ ඔය ආයේ එනවා නම් ඉතින් අලුත් බලවේගයක් හදාගෙන අලුත් නායකයෙක් හොයාගෙන ඒවට ජනතාව ඒකරාශි කරගෙන තව අවුරුදු ගාණක් ඉන්න වෙනවා ඒකට විශේෂයෙන්ම අපි ගත්තොත් පහුගිය කාලේ 2015 ජනාධිපතිවරණින් බරයට පත් වෙච්ච මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කිව්ව එක මොහොතකදී මහින්ද රාජපක්ෂ මහත්තය පාරවල් පාරක් ගානේ ඇවිද ඕනවා කිව්වා. කියපු කෙනාම අපව දින 52 ආණ්ඩුවේදී වාඩි කෙරෙව්වා තමන්ගේ ළඟ පුටුවේ වාඩි කරගෙන. ජ්‍යොතිෂයන්වට කොහොමද මේක 2015 දී මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජයග්‍රහණය කරනවා කියලා අනාවැකියක් කිව්වම මේ වගේ මෙදා. ඒක කිව්වෙත් ලංකාවේ 3-4 දෙනයි. ඒ අනාවැකිය කිව්වෙත්. පස්සේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මාව ගෙන්නුවා ජනාධිපති කාර්යාලයට. ගිරල්ලා එතුමා වගේ උපදෙස් ගත්තා. මම මොකද්ද දුන්න උපදේශය? මං කිව්වා ඔබතුමාට අවුරුදු 5යි ඉන්න පුළුවන්. ඊට වඩා ඉන්න බෑ. හැබැයි ඔබතුමා මේ අවුරුදු 5 ඔය යන විදිහටම කරන්න. ඒ කියන්නේ රනිල් ලක්ෂිගේ මහත්යත් එක්ක දිගටම යන්න කියලා. එතකොට මොකද කිව්වේ? අපෝ රනිල් එක්ක ඉන්න බෑ. රනිල් ලැබේ එන්ජියෝ කාර්ය. ඔය වචනේමයි කිව්වේ. රනිල් එන්ජියෝ කාර්ය මම රනිල් අරිනවා ගෙදර. මං කොහේ මැරියොත් ඉතින් රටට ලොකු ප්‍රශ්නයක් වෙනවා කිව්වා. ඒ වගේම ප්‍රශ්නයක් වුණා. පාස්කු ප්‍රහාරය දියත් වුණා. හරිද? ඒ ක්‍රියාවලියත් එක්ක මොකද ඒක පාස්කු ප්‍රහාරය ගැන මම කතා කරන්න යන්නේ නැහැ ඒ ගැන. ඒක අධිකරණයේ සතු දෙයක් ඒකේ වැඩිධිකාරෝ කවුද කියලා වැඩිධිකාරෝ හම්බෙ ඉස්සරහට. ඒ தત્ත්වය ඇති උනේ මේ මෛත්‍රීපාල විසින් ගත්ත වැරදි තීන්දු නිසා. ඔහු කියන ඔහුගත් එක හරි කියලා. තනි කර රට විනාශයට ලක්කරන්න හේතු වෙච්ච නායකයෙක් තමයි මෛත්‍රීපාල සිරිසේන. මම ඔහුට උපදෙස් දුන්නා. ඔහු මගේ උපදෙස් පිළිගත්තේ නැහැ. මං කිව්වා රනිල් වික්‍රමසිංහ වයින් කරන්න එපා. මහින්ද රාජපක්ෂ වයි ගේන්නත් එපා. මං කිව්වා ගෙන්නුවොත් ඔබතුමාගේ බෙල්ලට තොණ්ඩු වැටෙනවා කිව්වා. මං එදා කිව්වා ජනාධිපති මහත්මයා මං ගාව තියෙනවා ඡායාරූප එතුමත් එක්ක ගත්ත ඒවා මං එතුමාට උපදෙස් දුන්නේ මේ විදිහට නමුත් එතුමා එක කරේ නැහැ මං ඒක රටේ අනාගතේ දිහා බලලා කිව්වේ නමුත් මගේ උපදේශය මං කියන්නේ පිළිගන්න කියලා කාටවත් නමුත් එහෙම රටට විපත්තියක් වෙන බව දැනගෙන තමයි මං එදා කිව්වා වැඩේ කරන්න එපා කියලා මං ඉන්න තැන කියපු තැන හිටියා තව දෙන්නේ එක්කෙනේ තමයි ඉන්දික තොටවත්ත අනිත් එක්කෙනා තමයි සමරකෝන් කියලා ජ්‍යොතිර්ලිදෙක් ඉන්නවා ඒ දෙන්නත් මාත් එක්කලා එදා ගිහිල්ලා හිටියේ ඒ දෙන්නත් හිටියව කියනකොට මේ වැදගත් තැනකින් ප්‍රශ්නේ නතර කරේ ඔබතුමාගේ අනාවැකි සම්බන්ධයෙන් රාජ උදහසට එහෙම ලක් වෙච්ච රාජ උදහසර නෙමෙයි මාට මරණ තර්ජන පාව ඇවිල්ලා තියෙනවා සමහර අවස්ථාවල හරිද පසුගිය පොදු පෙරමුණ රජේ මට මරණ තර්ජන ඇවිල්ලා තියෙනවා මට මරණව කියලා ගුව මාව මේ පාරේ මොකවත් නැහැ හැබැයි මේ පාර මේ අනාවැකි කිව්ව කියලා මට කිසිම තර්ජනයක් නැහැ නමුත් මීට කලින් මට බොහොම තර්ජනාව හැබැයි මම තර්ජන වලට බය කෙනෙකුත් නෙමෙයි මම මැරෙන්නත් බය නැහැ මං ඇත්ත කතා කරලා මරුණත් කමන්නේ නැහැ කියන මතේ මං ඉන්නවා. ඒ වගේම 2015 ජනාධිපතිවරණේ අපිට මතකයි දෙකට බෙදුණු ජ්‍යොතිෂී බෑන් දෙක ප්‍රසිද්ධ රාජපක්ෂ කඳවුර පිනිසිට සමහර කිව්ව වෙඩි තියාගන්න. ඔව් ඔව් කිව්වා. එහෙම පුළුවන්ද දෙපැත්තකට ජ්‍යොතිෂීම කොහොමද ඒක? දැන් ඔය ජ්‍යොතිෂී වීඩියෝ කරාට ඔය ඔකොටෝම හොඳ දැනීමක් නැහැ ඇත්තටම. හරිද? දැන් ඔය වෙඩි තියාගන්නවා කියපු මිනිස්සයාටත් එහෙම ලොකු දැනීමක් නැහැ. ඔහු ජනප්‍රියයි නළුවෙක්. මෙහෙම කර කර කතා කරනවා. ටීවී නාලිකාවට ගිහින් ඔය මාධ්‍යයකට පුළුවන් සහෝදරය ඕන එකෙක්ව කබ්බෙක්ව පොම් කරන්න. හරිද? දැන් ওই ඉන්දික තොරත්ත කියලා ඉන්නවනේ. ස්පේ නැති මිනිස්සේ. ඒ මිනිස්සේවත් පොම් කරුවේ මාධ්‍ය වලින්නේ. අර නාලිකාවට ගිහිල්ලා පෙට්ටි තුනක් තියලා මේ පෙට්ටි තුනේ තියෙනවා කියන්න කිව්වා. හරි? ඉතින් බොරුවක් නේ තනි කරේ. ඉතින් ඒකෙන් ඒ පුද්ගලයා ගොඩක් ජනප්‍රිය වුණා. හරි? නමුත් ඇත්තම කියනවා නම් කේන්දරයක් බල්ලා S2කින් ග්‍රහය වින්න විදිය බල්ලා පලාපලයක් කියන්න උහුට බෑ. ඒකයි තත්ත්වය. ඒවාගේ තමයි රටේ අනාවැකි කිව්වේ දවස්වල. අපි දකින්න දැන් ඉල්ලමෙන මේ අවුරුද්දේ තව මාස කිහිපයක් තියෙන්නේ. විශේෂ උත්සව සමයක් උත් වෙනවා සහ රටේ
එළඹ වෙන අවුරුද්ද රටට තියෙන මීට කලින් ප්‍රශ්නයකට ඇහුවා සතුටුදායක පුවත් සහ දුක්ඛදායක පුවත් ගැන මොන හරි අනාවැකි මොන හරි කියන්න පුළුවන් ඔව් රටේ විරුද්ධ පක්ෂයක නායකෙක්ගේ ජීවිතයට හානියක් වෙන්න ඉඩ තියෙනවා හරි ආණ්ඩු පක්ෂෙ නෙමෙයි විරුද්ධ පක්ෂයක නායකයෙකුට ඉදිරි කාලය තුල තමන්ගේ ජීවිතයෙන් සමුගන්න වෙනවා එකක් අනිත් එක තමයි රටේ දියුණුව වැඩි වෙනවා හැබැයි පොඩි පොඩි ගැටලු ඇති වෙන්නෙත් නැත්තෙත් නැහැ විවේචනයේ ලක් වෙන අවස්ථාත් තියෙනවා හරිද සමහර අයගේ කතාවල් නිසා ඒගොල්ලන් ටිකක් අමාරු වෙන්න අවස්ථාත් තියෙනවා ඒ නිසා කටවල් ටිකක් පරිස්සම් කරගන්න මේ සමහර අයට සමහර අයගේ කටවල් හොඳ නැහැ ඒ කටවල් වලින් පිට වෙන වචන විරුද්ධවාදීන් විසින් අවියක් හැටියට භාවිතා කිරීම ඊටකට බොහෝ දුරට වැඩි ඒ වගේ දේවල් වෙන්න ඉඩ තියෙනවා හැබැයි මට එක දෙයක් කියන්න පුළුවන් රටේ දියුණුව ඇති වෙනවා ජනතාවගේ අසහනේ පීඩනේ අඩු වෙනවා ජනතාවට තියෙන ආර්ථික ප්‍රශ්න ගොඩක් දුරට අඩු වෙනවා ඉදිරියේදී ආර්ථික වශයෙන් ඩොලර් එක පල්ලෙහාට ගිහිල්ලා දැන් ওই ඩොලර් එක වැඩි වෙන ඉච්චෙන් ඉඳන් උගහක් අපිට මේ පිටරට වලට සල්ලි ගෙවන්න උනේ බෙහෙත් වලට හැම දෙයකම වෙන්නේ බෙහෙත් මිල ඖෂධ මිල අඩු වෙන්න පුළුවන් එතකොට රටේ පාලකයෝ ඒවා තව තවත් ජනතාවට සහන දෙන විදිහට කටයුතු කරයි මම හිතන්නේ මේගොල්ලෝ හොඳට වැඩ කරන්න පුළුවන් ටීම් එකක් මෙතන ඉන්නවා ඒ කියන්නේ මේ මුදල් බලාගෙන වැඩ කරන කට්ටිය උත් මේ වරප්‍රසාද බලාගෙනත් නැහැ දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීට දෙන දේවල් අඩු කරානේ නැති කරානේ එතකොට ওই පාර්ලිමේන්තුනේ නෑ දන්නවා අපිට මේ මොකවත් හම්බෙන්නේ නැහැ මේ ලැබෙන පොඩි ගාණ විතරයි හම්බෙන්නේ ඒක නිසා ඒගොල්ලෝ අවංකව සේවය කරයි දැන් එහෙම යන්නෙත් ඒ වගේ කටින් දැන් ওই 50ක් විතර අයින් වුණේ මොකද පර්මිට් එක නැහැ විශ්‍රාම වැටුප නැහැ වරප්‍රසාද නැහැ තමයි අර පාර්ලිමේන්තු දෙන කෑම එකක් නැතු වෙනවා හරි එතකොට ඉතින් ඒගොල්ලෝ එන්නේ නැහැ ඒගොල්ලෝ ඒව බලාගෙන යාවේ දැන් මේ එන පිරිස ඒ කෑම වේලවත් පර්මිට් එකවත් බලාගෙන ඉන්න කට්ටියක් මිනි. අවසාන වශයෙන් අපි රට ගැන සහ ඉදිරි ආණ්ඩුව ගැන සහ මේ යන ගමන රට ගැන ඔබතුමාට ජ්‍යොතිර්වේදියෙක් විදිහට ජ්‍යොතිෂ්‍යාත්මක සහ දේශපාලනාත්මක කියවීමකුත් එක්ක අවසාන වශයෙන් මොනවද අවුරුදු 500කට වැඩි කාලයකට පස්සේ අවුරුදු 500 දැන් බලන්න ඔය යටත් පීඩිත යුගයේ කාලේ රටේ පහළ වෙච්ච රජවරු හරි දුර්වලයි. සමහරු වඩිග රජවරු. සමහරු ඇවිල්ලා පාවා දෙන්නෝ. අර මායත් කෝට්ටේ රජුරු එහෙම දන්නවනේ ඔබ. හරිද? කෝට්ටේ රජුරු එහෙම රට පාවා දුන්නේ පෘතුගීසීන්ට. ඒ වාගේ පාලකයෝ හිටියා. ඒ වාගේ පාලකයෝ ටිකක් තමයි මේ අද වෙනකම් මේ පහුගිය මේ සැප්තැම්බර් 20 වෙනකම් ඉතින් ඒ වාගේ පාලකයෝ තමයි. දැන් රනිල් වික්‍රමසිංහල වගේ අර කෝට්ටේ හිටපු රජුරු වගේම තමයි. රට විකුණුවා. හරි? රට විකුණුවා. ජාතික සම්පත් කුණු කොල්ලේට අලවි කරා. එතකොට ඊට හිත ඉස්සෙල්පයි ඒ රටවල් වලින් හම්බෙච්ච සල්ලි තමන්ගේ පෞද්ගලිකව ගිනුම් වලට දාගත්තා. ඉතින් අර රජ කාලෙන් පස්සේ රටට ලැබෙන හොඳම නායකයෙක් තමයි මේ ලැබිලා තියෙන්නේ. ඉතින් රටේ ජනතාව දැනගන්න ඕනේ මේ නායකයන්ගේ වැඩේ කරගන්න. ඉතින් රටේ ජනතාව බුද්ධිමත් නම් මේ අවස්ථාවේදී රටේ ජනතාව බුද්ධිමත් නම් මේ අවස්ථාවේදී මම හිතන්නේ බුද්ධිමත් ජනතාවක් ඉන්නවා. මේ සෙනසුරු කුඹරාසිරියකට රටේ ජනතාවගෙත් මොළේ පෑදෙනවා. දැන් මේ කවුරුත් හිතුවේ නැහැ මේ 100%ක් තියෙන මේ පක්ෂයකට මේ 140 ගණක් ගන්න පුළුවන් කියලා බහුතරයක් ගන්න පුළුවන් කියලා කවුද හිතුවේ හරිද මං හිතන්නේ ඔය පක්ෂ කට්ටියවත් හිතන්නේ නැද්ද දුක හරිද නමුත් ජ්‍යොතිෂයට අනුව ඒක වෙනවා ඒ කියන්නේ රටේ මිනිසුන්ගෙත් පොළේ පැද දැන් පහුගිය ජනාධිපතිවරණ වෙලාවේ තිබ්බ ග්‍රහචාරයට වඩා දැන් තියෙන ග්‍රහචාරය හොඳයි ඒක නිසා රටේ ජනතාව මේ පක්ෂේ වටා ඒක රාසි වෙනවා හැබැයි පක්ෂේ හොඳට වැඩ කරනකොට තව තවත් මිනිසුන්ගේ ප්‍රසාදේ ලබා ගන්න පුළුවන් හරි එහෙනම් ඔබතුමාගේ වටිනා කාලය අපි වෙනුවෙන් වෙන් කරාට බොහොම ස්තුතියි බොහොම ස්තුතියි නැවත අවස්ථාවකදී පුළුවන් වුණොත් ඔබතුමත් එක්ක දොඩමළු වෙන්න අවස්ථාව වෙන් කරගන්න බොහොම සතුටුයි කතා කරන්න ලැබිච්ච එක ගැන